මේ වන විට ඊශ්‍රායිල් ආරක්ෂකංශ නැත්නම් IDF එක කාන් යුනිස් ප්‍රදේශයෙන් ඉවත් වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ රෆා මෙහෙයුම සඳහා අනුගත වීමටයි. මේ වන විට ආරක්ෂක අමාත්‍ය යෝ ගාලන්ඩ් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කරන්නේ IDF එකේ නැත්නම් ඊශ්‍රායිල් ඩිෆෙන්ස් ෆෝස් එකේ දකුණු හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට ඔවුන් දැන් සූදානම් වෙනවා යුද්ධයේ මීළඟ කොටසට. ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා කාන් යුනිස් ප්‍රදේශයෙන් ඉවත් වන හමුදා සොල්දාදුවන් හමා සංවිධානයට පහර දීම සඳහා රෆා මෙහෙයුම සඳහා රෆා ඔපරේෂන් එකට අනුගත වීමට සූදානම් බවයි. ඒ වගේම ඔහු සඳහන් කරන ආකාරයට the withdrawal of the troops from Khan Yunis was carried out after Hamas ceased to function as a military organization in the city. මේ තීරණය ගන්නට හේතුව වුණේ Khan Yunis ප්‍රදේශය ආශ්‍රිතව හමා සංවිධානය හමුදා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කරන ලද මැදිහත් වීමත් සමග තමයි මේ ආකාරයෙන් රෆා මෙහෙයුම ආරම්භ කරන්නට පියවර ගන්නෙ. ඒ වගේම ඔවුන් සඳහන් කරන ආකාරයට මේ වෙද්දී ජාත්‍යන්තරය දැඩිව මේ කාරණේ දෙස අවදියෙන් බලා සිටිනවා. විශේෂයෙන්ම බොහෝ සරණාගතයින් පිරිසක් ඒකාබද්ධ වී සිටින්නේ මේ භූමියටයි. මෙම භූමිය තුළ යුදමය කටයුතු වලට අවතීර්ණ වීම යනු මහා ඛේදවාචකයක් ඇති විය හැකි තත්ත්වයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ වගේම මේ විද්‍යා ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා ප්‍රධානම කරුණු මොනවද, ඒ වගේම ප්‍රධාන ඉලක්ක මොනවද කාන් යුනිස් ප්‍රදේශයෙන් පසුව ඉන් අනතුරු ඔවුන් දියත් කරන්නට යන ප්‍රහාරවලට අදාළව. ඒ වගේම ඔපරේෂනල් ඇක්ටිවිටි ඉන් කාන් යුනිස් ඇන් ශිෆා හොස්පිටල් ඒරියා, ශිෆා රෝහල ආශ්‍රිත භූමිය සම්බන්ධින් විශේෂ වාර්තාවක් ඔවුන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව IDF එක දැන් සූදානම් වෙන්නේ ලෝකයේම දැඩි අවධානයතුව බලා සිටින ඉතාමත් සංවේදී කලාපයකට තමන්ගේ හමුදා මෙහෙයුම් දීර්ඝ කිරීම සඳහායි. ඒත් එක්කම මේ වෙද්දී සිදුවුණු සිදුවීම් දාමය පිළිබඳ විශේෂ වාර්තා කැඳවා තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ ක්‍රියාත්මක වුණු ප්‍රහාර මේවට පහර දුන්නේ ඇයි, මේ ස්ථානය ඉලක්ක කළේ ඇයි කියන කාරණා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ වන විට සකස් කරමින් පවතින බවයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක, ත්‍රස්තවාදීන්ගේ රථවාහන, ඔවුන්ගේ ආයුධ ගබඩා, ආයුධ භූගතව පවතිනා වූ බංකර, ඒ වගේ මූලස්ථාන, ඔවුන්ගේ සන්නිවේදන කාමර, මේ සියලුම දේවල් වලට විනාශ කිරීම අත්‍යවශ්‍ය බව තමයි ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙන්නේ. Thus, Hamas stopped functioning as a military organization throughout the Gaza Strip. ගාසා තීරය තුළ හමාස් සංවිධානය හමුදා සංවිධානයක් හමුදා කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීම නතර කරන තුරු අඛණ්ඩව යුද්ධය ක්‍රියාත්මක කරන බව තමයි ආරක්ෂක අමාත්‍යවරයා නිවේදනය කර තිබෙන්නේ. ඒ අනුව ඊළඟ මෙහෙයුම පෙර මෙහෙයුම් වලට වඩා භයානක විය හැකි බවට තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. IDF ප්‍රධානියා ස්ටාෆ් හර්සිවි හලේවි ප්‍රකාශ කර තිබෙනවා The war in Gaza continues and we are far from stopping. Gaza යුද්ධය තවදුරටත් ක්‍රියාත්මකයි, අපි එය නතර කරන්නට පියවර ගන්නේ නැහැ කියන කාරණයයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දී ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් සිදු විය යුතුව තිබෙනවා. මොකට හේතුව බවට පත්ව තිබෙන්නේ මේ වෙද්දී ඊශ්‍රායල් අභ්‍යන්තරය අපි මීට කලින් වීඩියෝවෙන් ගෙනාවා වගේ අභ්‍යන්තරය ඉතාමත් භයානක තැනකට ගමන් කරමින් පවතිනවා. දැඩි විරෝධතා ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නට බලපෑම් සිදු කරනවා. ඒ වගේම තමයි අප දකිනවා යම් යම් ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වර්ධනය වන ස්වරූපයක් තිබෙනවා. ඒ නිසා ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඉක්මනින් අවතීර්ණ වීමක් සිදු විය යුතු බවට මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් මේ වෙනතෙක්ම ඊශ්‍රායලයට එළවෙන චෝදනාව තමයි කිසිදු ප්‍රාණ අපකරුවෙකු නිදහස් කර ගැනීමට තාමත් ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. විශේෂයෙන් මීට පෙර තිබුණු සිරකරු හුවමාරුවත් එක්ක ප්‍රාණ අපකරුවන් නිදහස් කරගත්තා මිසක යුද්ධය හරහා කිසිදු ප්‍රාණ අපකරුවෙකු නිදහස් කරගන්නට ඊශ්‍රායලයට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මේ ප්‍රාණ අපකරුවන් රඳවා සිටින්නේ කොහේද කියන කාරණය තවමත් ප්‍රශ්න සහගත කාරණයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. නැතිනම් ඔවුන් ජීවත් වන්නේ නැතිද, ඔවුන් මරා දැමුවාද, මෙයද මේ වෙද්දි පවතින්නේ සංවාදයට බඳුන් වන ප්‍රශ්නාර්ථයක් ලෙසයි. කෙසේ වෙතත් අප ඔබට ලැබෙන තොරතුරු සියල්ල සමීප කරනු ලබනවා. මේ වෙද්දි බෙන්ජමින් නෙතන්‍යාහු රට අභ්‍යන්තරයේ සිටින්නේ යම් ආකාරයක අර්බුදකාරී තැනක වග වටහා ගැනීම ඉතාමත් වැදගත් කියලා අපි විශ්වාස කරනවා. මොකද හේතුව මාලිකා කුමන්ත්‍රණ නිකම්ම දිගෙන් දිගටම මේ වෙද්දි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ නිසා බෙන්ජමින් නෙතන්‍යාහු අමරිකාව සමග හිතවාදීව සිටින තුරු ගැටලුවක් නෑ.
නමුත් එතනින් පසුවයි ප්‍රශ්නය පැනනගින්නේ.